සද්ධර් මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියරු දෙනාම සූදානංවෙෙන්නේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිට දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ඒ දේශනාගත ධර්මය ලක්වැසි ලෝ වැසි සියලු දෙනාටම ශ්‍රවණය කරන්්ඩ අවස්ථාව උදා කරල දීලා මහත්ඵල මහානිසංසදායෙකූ ධර්ම දානමය කුසල කර්මය සම්පූර්ණ කරගන්ඩ. ඒ උතුම් කුසලකර්මයමු සම්පූර්ණ කර ගැනීම තුළින් ලැබෙන සියලූම පුුණ්‍ය ධර්මයන් මේ සියලු දෙනාටම ඉතාම ඉක්මං භවේක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනී ආකාරයෙන් අමාමහනිවනින් සැනසෙන්ඩ මෙ සියලුම කුසල කර්මයන් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. පෙන්නතින මේ උතුම් ධර්ම දේශනා මාලාව යටද මේ දිනවල සාකච්ඡා කරන්නේ උතුන් වූ රථන සූත්‍ර දේශනාව රතන සූත්‍ර දේශනාව සිදුකරන අතරි භාගිතුන් වහන්සේගේ බලය භාගිතුන් වහසේ හැකියාව පැහැදිලි කරනකොට මේ භාගිතුන් වහසට ඇයි තතාගත කියල කියන්නේ කියන කාරණාව පිළිබඳව ටිකක් කැටියෙන් සාකච්ඡා කලා ඒ කිරෙන සාකච්ඡාාව අතරේ තතහා ගත කියන වචනය ආකාර අටකට විස්තර කරනවාඉන් තුන්ගෙන ආකාරය තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ තත ලක්කනං ආගතෝතිී තතහගතු කියල කියන්නේ ඇයි තත ලක්ෂණය කියල කියන්නේ මෙල් හැම දේකම ඇත්ත හැබෑම ස්වභාවේ යථර්ථය එලෙසිම්ම දකිනවා කියන එකයි තත ලක්ෂණය උදාහරණයක් සිෙහිපත් කළු මේලෝක විවිට පාඨ තියෙනවනි අපි උදහරණයට ගමු නිල්පාට කියලා දහ දෙනෙක් නිල්පාට දිහා බැලුවහම දහ දෙනාටම නිල්පාට තමයි පේන්නේ හැබැයි මට පේන විදිහටම නෙමේ අනික් කෙනෑට පේන්නේ එහෙම අපි ඉන්ද්‍රියන්ට අනුව අපිට පේන ස්වභාවේ වෙනසක් තියෙනවා. නමු තැමෝටම පේනෙ නිල්පාට නමු පේන ස්වභාවේ වෙන සත්තියනවා නමුත් ලෝකයේ හැබෑම නිල්පාටමකක්ද ඒක දන්නේ භාගිතුන් වහසේ හැබ ඒක තනියම දන්නවා විතරක් නෙමෙයි. ලක්සයක් නිල්පාට දිහා බැලුවොත් ඒ ලක්සේට නිලා අරමුණ වෙලාතියනෙ කොහමද කියන කාරණාවත් ාගිතුන් වහසටන්න ඒක මේ ව උදාහරණයක් සඳහන් කළේ එවාගේ මේ තත ලක්කනං කියලා මේ ලෝකෙ හැම දේකම යතාම ස්වභාවේ භාගතුන් වහසේ හරියටම අවබෝධ කලා කියනෙක තමයි මේ තත ලක්ෂණය කියලා කියන්නේ එතට ඒකාරණාව පැහැදිලි කරනකොට අපි බල පිළිබඳව පංච බලව පිළිබඳව කතා කළ සප්ත බොද්ජංග පිළිබඳුව කතා කලා එ මේ සම්මා දිිට්ටියය නැතං ආර්ය ෂ්ටාංගික මාර්ගය පෙළිබඳව වතා කරනකොට සත්්‍ය බෝධි පපක්ෂික ධර්මවල සම්මා දිිට්ටි කියන කාරණාවත් අපි සාකච්ඡා කර ඉවර කළා එතු රතන සූත්‍ර දේශනාව යටති සිදු කරන දා හත්තනි ධර්ම දේශනාව තමයි මේ සිදු කරන්න බලාපපුරෘත්වන්නේ එ දැන් අපි මේ වෙලාේ කතා කරන්න සූදානන් වෙන්නේ මේ තතා ලක්ෂණයේ පිළිබඳව පැහැදිලි කරන තැන තුන්ගනි තතාගත ගුණේ පැහැදිලි කරන තැන සම්මාදිට්ටයේ තුන්ගනි අංගය සම්මා වාචා කියන කාරණවිදල ඉදිරියටයි දේශනාව පවත්තන්න බලාපොරෘත්තුවෙන්නේ එතට මොනවටද සම්මා වාචා කියලා අපි කියන්නේ යහපත් වචන දස අකුල් පිබඳව කතා කරනකොට වචනයෙන් කෙරෙන වැරදි හතර පැහැදිලි කරනවා. පළවෙනි එක මුසාවාද. ඉළකට පරුස වචනය ඉලකතින පිසුණු වචනය ඉළගටතින සම්පප්‍රලාපර. මේ කාරණා හතරම සිද්ධ වෙන්නේ වචනය මූලික කරගෙන. එතට මේ මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්ප්‍රලාපා කියන අකුසලවලින් යම් කෙනෙක් වෙෙන් වෙලා නං වචනයෙන් කෙරෙන අකුසල්වලින් අන්න ඔහුගේ වචනය හරි පිරිසිදුයි අන් ඒ වචනය සම්මාවාශා යහපත් වචනය එලම සම්මා කම්මන්ත සම්මා කම්මන්ත කියල කියන්නේ කයෙන් කරන ක්‍රියාකාරකම් අපි කායික වකුසල්තුනක් කරනවා ගහතය කරනවා හොරකං කරනවා වැරදි කාම සේවනය කරනවා යම් කෙනෙක් මෙන්න මේ කාර්යන් තුනෙන් වලකිනවාද ඒ සඳහන් කරනවා සම්මාකම්මන්ත. එදි මේක තව ගොඩාත් විස්තර කරන්න පුලුවන් කාරණාවක් නමුත් මෙතන මේ කාරණාව තතා ලක්ෂණයට අනුුව මේ තුන්වෙනි තතාගත බලයයේ පැහැදිලි කරන්නඩ භාගිතුන් වහන්සේ මේ සියල්ලම මෙලෙසිම්ම දකිනවා කියන කාරණාවට හවුරු කරන්න නිසා අපි කෙටියෙන් කෙටියෙන් මේ කරුණු පැහැදිලි කරන්නේ. එනම් කයිෙන් කරන යම් වැරදක් තියෙනවනං ඒ වැරදිවලින් මිදෙනවද. අන්න ඒ පුද්ගලයා මේ සම්මා කම්මන්ත කියන කාරණාවට අනුගත වෙච්ච කෙනෙ. යහපත් කාරී නිරත වෙන කෙනෙක්. ඊනකට තියෙනෙ සම්මා ආජීවේ. ද මේ සම්මා ආජීවය කියල කියන්නේ තමන්ග දිවි පැවැත්වීම උදෙසා වචනයෙන් හෝ කයිෙන් කරන බැරදි නොකරනව නං යම් කෙනෙ ඒ සම්මා ආජීවය ජීවිතයේ පවත්වඩ වචනයෙන් වරදක් කරන්නත් නෑ උපකාරයක් ලබන්ඩ කයින් වරදක් කරන්නත් නෑ ද බොරු කියල බොහෝ දේවල් ග්ඩ පුළුව රවටලලා බහෝදවල් ගණ්ඩ පුළුවන්ගේ වට දීර්ග පැවැත්මක් නෑ නමුත් මගේ පැවැත්ම උදෙසා දවසකට දෙකට හරි අනුන් රවට්ටලා බොහෝදේවල් අපි ගන්නවාන්නේ ඒවගේ මනුන්ගේෙ දේවල් හොරින් කඩා වඩා ගන්නවනි අන්න එහෙම යම් කෙනෙක් නොකරනවාන දිවි පැවැත්වීම සඳහා කයයි වචනයයි වැරදියට යොදන් නැත්තං ඒක මෙතන සඳහන් කළා සම්මා ආජීවය ඇයි කියලා වචනයෙන් කරන වැරදි කරන්න නැත්තං කරන වැරදි කරන්න ඇත්තං ඒ පුද්ගලයක් මුළු ජීවිතම මනාව පිරිසිදී කියල සඳහ. එතා සුපිරිසිදු ජීවිතය ඔහු එවන් ජීවිතයක් ගැන කල්පනා කර කර මුළු ජීවිත කාලිම සතුටු වෙනවා. වයිසි අගිස්සට ගිහිල්ල ජීවිතයේ දිහා ආපවු හෙල්ල බැලුව ඔහට දේන්න පුදුමාකාර සතුටක්. ම මේවාගේ වැරදි තැනක හිටියේ නෑ කියලා. එනිසා සඳහන් කලාා සම්මා ආජීවයාගේ මනාව තියෙනවා පිරිසිදු කරන ලක්ෂණය සම්මා ආජීවය තුළ පිරිසිදු කරන ලක්ෂණයක් තියෙනවා කියෙන සඳහන් කරනවා. එ මොනවාගේ ලක්ෂණයක් ද සම්මා ආජීවේ තියෙන පුද්ගලයට කවදාවත් හිතෙන්නේ නෑ ජීවත්වීම පිරිස වරදක් කලා කියලා. මම ජීවත්වීම පිරිිස වරදක් කලා කියලා කවදාවත් හැඟෙන්න්නේ. ඒකයි සඳහන් කලේ අදත් හෙටත් මතුවටත්. ආපහු මන්ගේ ජීවිතය දිහා බලනකොට තමන් හරිහම්බ කරගත්ත දේවල් දිහා බලනකොට තමන්ගේ යානවාහන දිහා බලනකොට තමන්ගේ ගෙදර ගෘහවප කරන දිහා බලනකොට යටත් පිරිසෙන් වහල වුළු කැට දිහා බලනකොට පවා ඔහුට තියනෙ පුදුම සතුටක් මේවා කාගීවත් වංචාකරපුවා නෙමේ කියලා වන් ඒක මොනතරං සුවයක්ද කියලා නතන් වංචා කරනවා පං කරනවා කඩා වඩා ගන්නවා මෙ නොයෙක් වැරදි දනෝපායන ක්‍රම යොදාගෙන දියුණු වෙච්චාය මේ ලෝකෙක් කොච්චර ඉන්නවද නමුත් යම් දවසක අසරන වෙලා ලෙඩ වෙලා අතපයක් පරනැති වෙලා එක්තැන් වෙලා යහනක වැටිලා නිකං හිතන්ඩ උඩුබැලි අතට යහන නිදාගෙන වහලි පේන පරාලයක් පරාලයක් ගාන දුක හිතෙන ටෙක් ඔළුටේ ගානය දුකහිතිෙනවා පුටුවක වාඩිවෙනයකොට රථ එක නැගල යනකොට ඕහට ඒ දරාගන්ඩ බැරුවයන මෙ ඔක්කොම වංචාවිෙන් ලබාගත්ත දේවල් තවත් ධාර්මික කෙනෙක් ඇවිල්ල කියනකොට මගේ ගාව අබමල් රේන්ුවක අධාර්මික දෙයක් නෑ මගේ කායික ශක්තිය පිරිසිදුව හම්බ කරගත්ත දෙයක් විතර යිතියෙන්නේ කර කෙනෙක් තවතනක කතා කරනවා ඇහෙනකොට මේ පුදගලයට මොනතරම් ේදනක් දැනන්වාට. ගේ නිසා සඳහන් කරන පිරිසිදු කරන ලක්ෂණයක් මේ සම්මා ආජීවය ළඟ තියෙනවා. ඔහු එදාට පුදුම සතුටක් භුක්ති විදින කෙනෙක් මෙච්චර කාලයක් මගේ ජීවිතය අවුරුදු හැටක් හැත්තෑ පහක්ෂීයක් මමගවූවා වංචිනයක ලෙස උපයපු වස්තුවක් වංගාව නෑ. මං කවදාවත් මෙලව අතහැර ලයන්ඩ බයනෑයි මතු ජීවිතයක මට විපාක දෙෙන්ට දෙයක් නෑ හ සතුට මේ ලෝකයක්ත් තරන ඇතුකොට. ඉනිසා භාගිතුන් වහන්සේ දේශනා කරපු මේ කාරණ තුළ අනුගත වෙන කෙනා මේ ලෝකෙ කොයි තරන් ප්‍රීතියක් ලබනොවාද. සතුටක් විඳිනවාද. නමුත් භාගිත නොහසට අකීකර වෙච්චාය කවද හරි මෙලවදීම ඒ වන්දිය ගෙවල මැරෙනයි. මානසකෝ විඳවල්ලා විඳවලා දැවිල පික්්චිලා මරණයට පත්වෙලා යනයි. ඒ භාගිතු හසක තැනක මරණේ මරණ දුක පැහැදිලි කරනකොට කායික වේදන හරීයට දැන අවස්ථාවක්කී නවා මැරණ වෙලාව ධර්මය සඳහන් කරලති නෙහෙමයි. ඒ කායික වේදනා උත්සන්න වෙනකොටනි වයවුරද දෙ වෙනකොට තමන්කර වැර දිිකත් මතක් වෙනවා කියලා බාල ප්ිද සූත්‍රී සඳහන් කළන්නේ. බොහොම වේගෙන් තමන්කර බකු සල්මතක් කියට ගන්නවා දැන් මතක නෑ එව්වා අපිට වැඩ වැඩිහිදව මතකට එන්නෙත් නෑ නමුත් එක්තැන් වඋනාාට පස්සේ සඳහන් කරන අර ඉර බැහැල යන වෙලාට ඉර බහින වෙලාවට තමයි අපිට පේන්නේ ඉර මොනතරං වේගෙන් බහි නොවත කියල. එතකට ඉට ඉස්සරහින්තියෙන පරුවතයක හෙවනැඇල්ල ඉර පාත්තෙන්න්න පාතිෙන්න්න වේගින් ඉස්සරහට යනවන එක මොනතරන් වේගවදද කියල සඳහන් කරනවා ඒ හෙවනැල්ල පස්සෙන් දුවන්න්න බෑගෙනෙකුට කියලා එතරම් ඉර වේගෙන් බහැගෙනයනවා ඒ වගේ මතක් වෙඩ පටන් ගන්නවා ද බය ඇති වෙනවා දස් මරණ බය ූපදිනවා ඔයා අතරේ චුත්ති ප්‍රතිසන්දිී සිත් පහල වෙනවා ඉති බැරදි කරපු කෙනාට නිරයාදී ලෝක දකින්න ලැබෙනවා රෞද්‍ර වූ මරණයේ වේදනාව හරදවස්තු ඇතුළට ගිනි කඳක් ඇතුල් කලා වගේ වේදනාවක් ගෙන දෙනවා ප්‍රිය විප්පයෝග දුක දරන්ඩ බැරුවෙනවාට නිකං හිතන්ඩකු කරුණ දරුවෙක් අපේ මැරුුණ කියලා. අම්ම තාත් මාස ගණන් අටනවා. අවුරුදු ගණන් හිතනවා. වසරක් දෙකක් ගිහෙල කියනකට තාමත් ළමය මතක් වෙනවා කියල කියනවා දැන් ඒ මම ප්‍රියකරපු එක්කෙනෙක් මාවත් හැරල ගිහම මට තියෙන වියෝ දුක දැ මෙතැන සිද්ධ වෙලා තියෙන්නේ මම මේ ලෝකි ප්‍රියකරපු ඔක්කොම දේල් ටි අත්හරල මට යන්ඩ වෙලා එක්කෙනෙක් අත්හරල ගිහිල්ල අච්චරනං මෙ සේර මත්හැරල මට යන්ඩ විච්චහම ඒ අත්හැරීමේ දුක වියෝ දුක මට කොහොම දැනෙන්ට පටන්ගනීද. මෙ මේ සියලුම දේවල් මරණ අවස්ථවිදි අපිට එන ප්‍රශ්න එ මැරෙන්ඩ මරෙන මොහොතට එළඹන්න කලින් මෙවා හිතලා පිඳු තියෙන ශාව අත්හැරලා බැඳී මත්හරරින්ට පුරුදු කරගත්ත නැත්තං ප්‍රේත ලෝකකවත් යන්න තියෙන ඉඩකඩ බොම වැඩි. වැරදි කරපු ගෙනකුට්නම් නිරේවල් ගින්දර නෙරිසත්තු පේන්්ඩ පුළුවන්. රි මේ ප්‍රශ්නත් එක කවදද සුගතියකට යන්ඩ හිතක් මෙහේවන්නේ. ආංඒක නිසා සියල්ල අත්හරින්න පුළුවහන් මානසිකත්වයක් තියෙන්න්නටත්ව න. නැතං ්‍රතලෝක ඇඳ තින ඩිකඩ වැඩි. සහරකෙන් වට වයෝර්ධ වෙන්ඩවෙන්ඩ තියෙන ආසාවතන් හාව වැඩි වෙනවා. නවත් ඉතැන්ට එන්ඩිස්සර් ලබි සාමාන්‍ය මධ්‍යම වයිසිදී ඒ බව දැනගෙන තේරුම් අරගෙන අත්හැරීම කියන ධර්මතාවී ජීවිතයේ දියුණු කරන්නන්න වනෑ. එතුොට වැරදි විදිහට ජීවත් වනේ නෑ කිය ලකයි කල්පනා වෙනකොට ඒක මහපුදුමාකාර සුවයක්. එතු ඩාර්යෂ්ටාන්ග මාර්ගයේ ඒ හඳුන්වන්නේ සම්මා ආජීව කියලා. ඉටබිඳ සම්මා වායාම යහපත් බෑයමිල් දරාගෙන සිටින්න ලක්ෂණයක් තියවා. යහපත් වැෑයම තුළ දරාගෙන සිටින්න ලක්ෂණයක් තියෙනවා. එහන තන් උපස්තම්බන ලක්ෂණයක් තියෙනවා කල සඳහන් කරනවා. උකදද මේ සඳහන් කරන්නේ භාගිතුන් වහසේ අපිට දේශනා කරපු තැන කැටියෙන් අපි කතා කළුත් නූපන් අකුසල් නූපදව උපන් අකුසල් යටපත් කරන් නූපන් කුසල් උපදව නූපන් අකුසල් නූපදව එකකෙන භාගිතුන්හසය අපි දේශනා කළින් එතකොට මේ උපත්තම්බන ලක්ෂණය නැත්තන් දරාගෙන සිටීමේ ලක්ෂණය මෙතෙක් ජීවිතයේ මම කරපු නැති පව් ඊීයක් අනාගතයේ මට කරන්න වෙයිද. ආංෙවෙලාට මනාව සිහට එෙන්ඩෝනේ. මම අද වෙනකං මේවාගේ පවක් කරලා තිබෙනෑ. නමුත් අද ඒකට අවස්ථාව ඇවිල්ලා. මම මේක කරනවද නැද්ද. වීග්‍රය තියෙන පුද්ගලයා මොන දුකක් හරිවිඳලයකත් හරනෝ. සමලට මේ පව කළේ නැත්තං. මගිතෙ එක අමනපවෙලා යනය බහෝ දෙනෙක් වන්නඩ පුළුවන් යාලුවෝ මිත්‍රයෝ පවුලිය අය හුඟක් දෙනෙක් තරහාවේ ම මේ වරද කළේ නැත්තන්. වීරිය තියෙන්ඩනකමක් නෑ තරහ වුණවි. හැබැයි ඔවුන් සනසන්ඩ මේ වරද මම කළොත් මාක්තක භාගිතුන් වහසේ අමනාපෙන්ඩ පුළුවන්. භාගිතුන් වහසේ අමනාපවෙන්නේ නවත් ම බාගිතුන් වහසසිට අකීකරුෂාව කයෙක් වෙනයිදට. මේක සංසාරය පුරාම අපිට ඕෝක නෙවුණේ අපි හැම දාම ආර්යන් ටකී කරුණා ඒකයි මේ සංසාරය මෙච්චර විඳවිඳ යන්නේ එයින්ද මේවාගේ වාසනාවන් අවස්ථාවක නෑම භාගිතුන් වහන්සේට ආරයන් වහන්සේ ටකීකරු වෙන්නේ මේ ලෝක අහිමි වෙච්ච වෙන කෙනෙක් අහිමි විච්චාවි යහපත් දේ තුළ ඒදෙනවා මිසා පිළතන යහපත් දී වැඩක් කරනකොට සිල්ගුණ ආරක්ෂා කරන්න පටන් ගන්නකොට අපිට හුඟක්කාය අත්හරන්න වෙනවා ොදේ ඒගොල්ලු බලාපොරොත්වෙන දේ අපෙන් වෙෙන් නැතිකොට ඒගොල්ලු අපින් ඇත්වෙනවා මට මං මේ ජීවිත අරං ආවි නොදැහැමෙන් කවුරුවත් සතුටු කරන්න නෙමේ සතුරු කරන්න පුළුවන්දහමින් නොදැහෙමින් සතුටු කරන්න බෑ යමෙක් මගෙන් එවන් ඉල්ලීමක් කරනවා නං ඔහු ඒ කාන්තෙන් පාපමිතරෙක්. ාගතුන් වහස දේශ කළ විදියට ඔහු අත්හල යුතු කෙනෙක් මයි. අං ඒක නිසා මෙතෙක් කාලෙකට නූන වැරදි මංකවදාවත් කරන්නේ කියලා හිතයි ශක්තිමත් කරගන්න ස්වභාවටයි මෙතන සඳහන් කරන්නේ උපත් තම්බන ලක්ෂණයක් එහමන ඇතන් දරාගන සිටීමේ ලක්ෂණයක් මේ සම්මා වායාමතුල තියෙනවා කියලා. යහපත් වෑයම තුළ. එදර සඳන් කලේ භාගිතුන් වහන්සේ. නූපන් අකුසල් නූපදවඩ උපන් අකුසල් යටපත් කරන්නට එතට මට භාගිතුන් වහසේ අවවාද කරලා තියෙනෙ මංගාව දැනට තියෙන පව යටපත් කරඩ කියලා එනි භාගිතුන් වහසේ එහෙම දේශනා කළට මං අමුතුුවෙන් ගරැස් කරන්නේ පවුනං ං භාගිතන් වහසර කොහොමත් කී කරුණෑ ඉළංග්‍ර සඳහන් කලේ උපන් කුසල් වඩා වර්ධනය කරන්ඩ නූපන් කුසල් උපදවට සමහර කෙනෙක් පන්සිල්ම රැකගැනඉන්නවා. කඋත්සාහරන මංගු පෝසත දවසටරි අට සිල් දස්ස සිල්ලා රක්ෂා කරනවා. වස්සාන කාලේවා ගෙළමෙනකොටේ මං මේ වස්කාලේ දවස් පහළව එක දිගට සිල්ගන්නවා. මද අතීතිය සමහරයි කලින්ම මාස තුනම සිිල්ගත්තැනේ. මසතුනම සංගයාට වස් ආරාධනා කරලා උපස්ථාන කරන්නන් කියලා පොරොන්දු වෙලා තමුණත් මාසතුනම සිල්ගත්තා. සමහර කෙනෙක් මස දෙකක් සිල්ගත්තා දෙකක් සිල්රන්න ඉතුරු මාසි තමන්ට දන්ද එෙන්ඩ තියාගත්ත සමහර කෙනෙක් මාසයක් සිල් ගත සමහර කෙනෙක් දවස් පහලවක් එක දිගට සිිල්ගත්තා මේම හඳුන්නලා තියන ප්‍රාතිහාරය පක්ෂී සිල් කියලා පිනතින ප්‍රඥ්ඥාවන්තයා දරාගන්නවා කියල කියන කාරණ අපිට කොහොමද කියලත් තේරෙන්නේ අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේ අපේ යනන් ද හාමුදුරුව පිවමතුරා බුදුරජාණන් වහන්සේට වස්සා රාධනා කරලා යොදුන්කසිය විශ්සක් තරන්දුර මග දිගට කඳවුරු බැඳලා මග දිගට දන්දීලා තමන්ගේ රාජ්‍යයට වැඩමාගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංගරත්නය වෙනුවෙන් සම්පූර්ණ ආරාම සංකීර්ණයක් හදලා ාගිතුන් වහන්ස ඇතුළ භක්ෂු මහසංගරත්නයට වවස්සා රාධනා කරලා තමන්ගේ අමාත්‍ය මණ්ඩිලෙට සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ ලෝකය පහළවෙච්ච මෙවන් අවස්ථාවක ඒකෙන් ප්‍රයෝජන නොගෙන මංමොනවා කරඩල එද තුම් මාසයක් මගේ රාජියෝන කෙනෙක් බලාගන්න මම යනවා භාගිතුන වහසිගාවට ඔටුන්න ගලෝල්ලා තියලා ්‍රෙක් බව පත්ච් පංචකුද බහන්දටික ගලෝලා යින් කරල සාමාන්‍ය පුද්ගලයෙක් වගේ සුදුවත් දරාගෙන පදමතුරා බුදුරජාණන් වහන්සේ අග්‍රපස්ථායක සුමන නං භික්‍ෂූන් වහසෙල වැඩඉන්න කුටියේ ළඟ පුංචි කුටියක් හදාගෙන. හැම දාම සුමන හාම්දුරුත් එක බුද්දු පස්ථයින්ටයනවා. තුම් මාසෙම එහෙමයි රජිරු වැඩ කළී මාසතුන විරච්ච හම් ාගිතන් වහස ඇතුළු මහා සංගරත්නයේ. මහා පවාරණයෙන් වස් පවාරණය කළා රජුරු ආරාධනාවක් කරනවා ස්වාමීණී වස් ආරාධනා කළේ මම දවස් තුනත් එස්සේ මාස තුනත් ස්සේ ම බුද්ධ වතී යෙදිල හිටියා විශේෂ සීලයක් සමාදන් වෙලා. දැක් ස්වාමීනයේ මට එක දිගට හද්දවස දන්දෙන්ඩුවනේ. එතෙක් ඇමතිවරු තමයි දන්දුන්නේ දැ මට දන්දෙන්ඩුවඕන ට අනුකම්පා කරල භාගිතුන් වහන්සේ තවත් දවස් හතක් මගේ ආරාධනවභාරගන්න සේක්වා. ඉන් පස්සෙත මයි රාජ්‍යයට ගිහිලා නැවත රජු බවට පත්වෙලා දවස්හතක් දම්පැප්ූජ කළේ එකනෙ තමන්ට සසරින් මෙිදෙන් අවශ්‍ය වෙලාවට අනික ලෞකික සියල්ලුමදේ අත්හරිනවා ඥානවන්තය අඥ්ඥාණයය එහෙම කරන්නේ ඥානවන්තය අත්හරනවා. සාමන්‍ය අපිට එහෙම බෑන සිල්ගන්න කෙනෙකුට විශේෂ යාලුවයෙක් කතා කරනවාද ගමනක් ඇන්ඩ නමුත් අද සිල්ගන්න දවස නමුත් සිල්ගන්න කතහැරලා යාලුවා හොඳ කරගන්නට මනාතියන්නේ ඔහු රහවී කියලලා හොත්තක් කියනවා නමුත් සිිල්ගන්න අත්හැරනවා සමට ඔත්ත එක ගිහල්ලමට එන්ඩවෙන්න පන්සිල්පද කීපයකුත් කඩාගන්න අප අයට හුඟක් කිට්ටු වෙලා නමුත් යාලුවවාත්හැරලා සිල්ගත්තනං අපහහි තවටක් ඇතට තමයි ඇන්න. ඔහුත් එක්ක ගිහිල්ලවුණේ තවටියල් ලංවෙන්ඩ. ඇති එහින්ද තමන් වෙනුවෙන් වැඩ කරන දවසට මේ ලෝකෙ වන කවරුවත් වෙනුවෙන් ඒ අවස්ථාව දෙන්නන්නපා. ඒව තමයි දරාගැනීමේ ශක්තිය. ඒවාගේ කාරණ අතමා මෙතන පැහැදිලි කරන්නේ සම්මාවායම්. ඊළඟට සඳහන් කළා සම්මා සති නිෙවන පරාම එලමෙන ලක්ෂණයක්. සම්මා සතිය තුළ තියන්නේ පිනති සඳහන් කරනවා මේ සසුනයේ භික්‍ෂුව කෙලෙස් තවන වීරියෙන් ප්‍රඥ්ඥාාවෙන් සිහියෙන් යුක්තව කටයුතු කර පැහැටි. මොන තරන් සිහියෙන් ජීවත් වනාද ඒනි සම්මා සති කලකෙන් යහපත් සිහිය. කෙලෙස් තවන වීරිය මකද මේ කෙලෙස් තවන වීරිය. සංසාරයට ආය නොෙන් මෙ සංසාරට මගහදන් නැතු හැමවෙලාම සංසාරෙන් එලියට ඇඩවීරී කරනවා. ඒකට නොහොද සිහියක්ක් තියෙන්ට ඕනෑ. සිල් රකින කෙනෙක් සිල් ආරක්‍ෂා කරගඩ බලාපොරොත්තුවෙන කෙනෙක් මුලින්ම්බ දැනගත යුතුකාර්යක් තියෙනවා ඒ තමයි සිල්ැඩෙනදි සිල් කැඩෙන විදිහ දන්නේ නැති කෙනට සිල් රකිින්ඩ බෑඇ එතකොට දන්නමනතු සසිල් කැඩිලා කැඩින විදිහ දන්නේන නද ම හිතාගෙන සිල් කෙඩිල නෑ කියලා නතුති අුදක් සිල්ත්තවෙලා න්නවා ක කියලා හිග හිටියත් වැඩක් නෑ ෙල් ිොක්ම කෙල්ල හිල්ල දන්නෙත් නෑ. එහන්න මේ සල් බිඳෙන්න ක්‍රම තියෙනවා එක කාරණාවක් ගත්තහමනි බොහෝ කාරණාතියවා සිල් බිඳෙන හැටි එකති ගන්න ඒවාගේ තැන් පින්ටතින දැ ගැ්ඩ ඕනේ දැඟුවේ හකම පිළිඳව කරුණු පැහැලි කරනකොට අවහාර විසි පහක් දේශනා කරලා තියෙනවා. ආකාර විසිපහකින් හොරකම සිද්ධ වෙනවා. උදාහරණයක දීද සඳහන් කරහම අපිගේමු මේ පවුරුහරි කෙනෙක් ං මගේ අතර බහන්්ඩයක් දෙනවා අහවල් කෙනාට දෙන්න කියලා අපිගේ මේ එක හොකක් වටින දෙයක්. හැබැයි ඒ බාණ්ඩය ලැබිය යුතු පුද්ගලයා දන්න නෑ අවශ්‍ය පුද්ගලය ඒ බාණ්ඩේ මං අතට දුන්න කියලා. සමටයේ බාණ්ඩේ දුන්න පුද්ගලයත් රට අත්හැරර යන්ඩ සූදානන් වෙලාකීම්ඇයි මුණගැහෙන් නෑ කවදාවත්. එනක් මේ බාණ්ඩේ ද මාසතුව තියෙන බ ඔහුවිතරයි දන්නේෙ නමුත් අර ලැබිය යුතු කෙනා දන්නෙත් නෑ දුන්න කෙනා කවදාවත් ලැබිය ුතු කෙනා එක සම්බන්ධයක් වෙන්නෙත් නෑ. එහෙම නිසා හරි මම කල්පනා කරනවා මේක මම දෙන්නෙ නෑ බාන්ඩේ මංඟ හුට දෙන්නේ දෙන්න නෑ කෙනමම හිතනවා හැබයි හිතිං සිල් කැඩෙන්නෑ කවදාවත් ඉතින් සිල් කරඩ බැෑන්නේ ඉතින් වෙන අකුසල්ිකක් වෙනම තියෙනවා නමුත් මේ බාන්්ඩේ දෙන්නෙ නෑ කියලා මගේ අතිේ තියෙන තාක්කල් මට හොරකම වෙන්න හැබැයි මේ අතින් මේ අතට මාරුකරපු ගමන් මගේ සිල්පදි කැඩෙන මේක දෙන්නේ නෑ කියල හිතාගෙන මාරු කරපු ගමන් කැලිෙනවා. ඊට පස්සෙ ගිහිල්ල නෑ අපරාදිී විශ්වාසෙන්න්නේ මට මේක දී ලගී ම මේක උන්නොහේ ගිහිල්ල දෙනවා. කියෙල එයාට ඒ බාණ්ඩේ ගෙන්හිල්ල දුන්නත් මගේ සිල්පදී බිඳිල ඉගරයිදේ. අං ඒවාගේ මේ සිල් කැඩෙන ක්‍රම අපි කිූ මේ සෙව්ඩ තියෙනවාමේ පොරලෝසුව කෙනෙක් ඇවිල්ල හිමටල්පනකරන ර ලෝස් අරන් යන්්ඩෝන. ඇවිල්වට පිට බල්ල කාටුවත් නොපෙනි ොරලෝසුට අත තියෙන තු ඔො ලොසු සැලවෙනවා ආයකල්පන කරනුයිපා දෙනෝදාහක් බනාහන්න තැන වෙෙලාව බලාගන්න හොරලෝසු මගැෙන හිල්ල මේ සතුටට හේතුවක් වෙන්න ම ඔරලෝසු තියල ගියත් මම යන්න සිිල්පදී කඩාගරන්න. මොකද තිබූ තැනින් දසමයක් පත් සෙලෙවුවොත් සිිල්පදී බිඳින ඉගරගෙනවා. ඒේවාගේ මේ පස්විසි අවහාරයක් තියනවා හොරකමේදී. කරුණු දැන ගණ්ඩෝන එම නැත්තං අදිින්නආදානාකෙන ශික්‍ෂාපදය විතරක් හොරකන් කිරීමෙන් වලකිමි කියල විතරක් දැනගෙන හිටියට අනි ක්‍රමෝලිින් හොරකම සිද්ධ වෙලා වෙනවා ඒකම සඳහන් කළේ සිල් රකින්ඩ නං සිල් කැඩෙන හෙටි දැන ගණ්ඩෝනෑහදිස්සියක් වෙලා අපිගේ මේ දැනකට අස්සනක් යො දණ්ඩ වෙලා ඒ අස්සන අත්‍යයා වශ්‍යයි නමුත් අසන ඕන්නම් මටත් එතෙන්ට යොදන්ට පුළහන් ඒ විදිහටම ඒහින්ද ම මේ නොෙක් දේවල් හිතල අස්සන මම යොදෙනවා හැබ ඒ වංචාව මන් සිල්පදේ පළුදට තිනෙන සුල්ලු තැන එ සිල් ඒකයි සඳහන් කරන සිල් රකිනායට ලෝකෙ ජීවත්යෙන්ට හරි අමාරවි තැබේ ඔවුන් හරි සතුටින් ජීවත් එන දුසිල්වත් සමාජයක සිල් රකින්නෙකුට පැවැත්ම හරි අමාරී. දුසිලියුන්ට ලේසි සිල්වත් සමාජයක දුසිලුන්ට අමාරුවෙන්වා නමුත් වැඩියෙන් අපි ජීවත්වෙන සමාජයේ සිල්වත් නෑණි ද සිල් රකින්ට උත්සාහ කරන කෙනෙුට එක ගොඩක් අමාරු කාරයක් බවට පත්වෙනවා. පාණගති ප්‍රාණගහතයත් තේමයි. අපි සමරලාට කෙනෙකුට ප්‍රාණගහත කටයුත්තක් පමුණුවලම සිල්ගන්න ඇන පුලුවන්. එක සාර්ථකව නෑනනි පිතින්. හුත් වෙනවා මටත් සිද්ධ වෙනවා අවත් මම හිතාගන්න මට වෙන්න නෑ කියලා අපි වංචනිකවානුන්ට පවරනවා මේ අපි සිල්වත්නය හිද අපි මේ වැඩේ කරගෙන බෑ ආවලා ලබුව කරවා ගණ්ඩුවන්නේ මගේ අදහසය එහෙමනං ඒත් සිල් කැඩෙන්ඩ බලපානවාර බොහො මයි කෙනෙකුට මම සඳහන් කළුත් සතිකුට දන්්ඩකින් ගහල මරඩ කියලා හැබ ඔහු මම කියන්නේ දණ්ඩෙන් ගහල මරණ්ඩ කියලා එයා කරන්නේ වෙඩිතියල මරණ එක ම ුත්න ට ගැල්ල ල්ලක් තියෙනවා. ඒවාගේ ක්‍රම ගණනාවක් ප්‍රාණගහත තියෙනවා පිහෙන් කපල මරණඩි කියහම පොල්ලිින් දණ්ඩකින්ගහලනම් මැරුවේ මට බේරෙන්න්න පුළුවන් හරියටට මදවල් දොලහට රණ්ඩ නට යාමැරුවිය දො හහි පනස් එකොළ හයි පනස් පහටනං ඒත් මට බේරුමක් තියෙනවා ගොද මංකී පෙලාට්නෙ මේ මරලතින යාග වෙලාවෙට මු ඒවෙලාවට මරණඩ මං ගන්න දුන්නේ ඒවාගේ බේරෙන කරම දන්නෙම නැතුව අහුවෙන ක්‍රම ඉති මේ ක්‍රම හරියටම දැනගත්තොත් තමයි හරියටම නිවැරදිව සිල් රැකගණ්ඩ පුළුවන් වෙන්නේ. අ ඒ නිසා සම්මාවායාම දරාගෙන සිටීමේ ලක්ෂණය මේ ජීවිතය හරි වටිනවා වැරද්ධටමයි අපේ හිත හැම වෙලාම යොද්දුවන්නේ නැමම් මේ වරද කරන්නම නෑ අන්න එහම හිතන්න පුළුවන්න ට යන බුදුම දරා ගැනීමේ ශක්තියක් පිනැතින මෙහෙම හිතද අපි සමාධන්ගෙනවා අවිකාල භෝජන ශික්ෂාපද දැන් කෑම ගොඩාක් තියනව රෑ වෙලා හරි සුවඳයි කවුරුවත් එතනැනෑ ඕන්නම් මට කෑමටික කෙමීට බෙදාගෙන කණ්ඩපුලුවංන්කමත් තියෙන කවුරුවත් දන්නෙ නෑ නමුත් ආං එතෙන්ට තමයි සෙල් වටින්නේ. මං මෙහෙම සීලයක් සමාදන් වෙල ඉන්නේ. අදරාත්‍රයට ආහාර ගන්නෑ අවේලාව ආහාර ගන්නෑ කියලා. අන්න ඒවෙලාවෙ ඒ කෑම දැක දැක සුවඳ දැනිදැන ඒ ආහාරය නොගෙන ඉන්ඩපුළහන්නන් අන්න ඔහුට තිනව පුදුමාකාරව දරා ගැනීමේ ශක්තිය. කාලයක් තිසෙ සුරාපානය කරපු කෙනෙක් තිරණෙ කරනුවායි ජීතය කවදාවත් සුරාපානය කරන්නේ එන තමන්ගේීකි. තම නිදාගන්න ැන මේසූඩ සුරාභෝතලයක් තිබුණත්. ඔට වීර්යතියන්ඩෝනෑ මොද දොරවහගත් හම කාටුවත් නොපෙන ටිටි පාවිච්චි කරන්න පුළුවන් නෑ ඒක ළඟතියාගෙන බලබල ඒ පවිච්ච නොකර ඉන්න පුළුවහන්නම් ඔහු හරි වීර්යවන්ත කෙනෙක් හරි ශක්ති මත් කෙනෙ. ඒක මේ සඳහන්කළ දරා ගැනීමේ ලක්‍ෂණයක් මෙතන තියෙනවා. හිලන් සඳහන් කලා සම්මා සති එනඩ අපි කතා කරමින් හිට මේ ශාසනයේ භික්ෂුව. අප ඒකයි කතා කරමින් හිටිය. මනා සිහියෙන් ඉන්නවා. තමන්ග සීලයේ කොතනද පරිතුවෙෙන්න්නේ. තමන්ග සීලයේ කොතනද බිනෙන්නේ. එ සිහියෙන් ඉන්න නිසා වචනයක් එන එන මොහොතක් මොහොතක් ගානේ කෙනෙන් එක් කෙනෙක් එක්ක පිළිසඳරක යෙදෙන යෙදෙන මොහොතක් මහොතක් ගානී. මේ අකුසලයක්ද මේ අකුසලයක්ද මේක මුසාාවක්ද කියීවෙන්නේ මුසාවක්ද කියවෙන්නේ වචනය එලියට යන්ඩ ඉස්සරල කල්පනාවටනවා. එතවට පස්සේ කුකුසක් සැකයක් ඇතිවවෙන්න නෑ මංගතින් අහවල් තැනති බොරුවක් කියවුුණනාද මො හොදාකාරම දන්න ගේ හැම වචනයක්ම පෙරිලා යනවා වගේ වචනයක් එළියට යන යන මොහොතක මේ හරිද වැරිදදි කියලා මතක් වොනාා එද මංගතින් බරදක් කිය උන්නෑ බොරුවක් කිය උන්නෑ අහම පුදුමසිහියක් තියවා. මේ හරි ලේසි යේ සිල් රැකිණ ක්‍රමේ හඟක් දෙන හිතාග සිල් රකින එක අමාරුයි කියලා ඒ ඒ ක්‍රමයට එළඹුණේ නැති නිසා ඒ ක්‍රමයට එළඹුණාම ඒ මඟට බැස්සහම තේරෙනවා මෙක එච්චර කරන්න දෙයක් තිබුණෙ නෑ අවශ්‍ය වෙලා තිබුණේ වීරයක් සාධිෂ්ඨානයක් පමණයි කියලා එනිසම් මේ ශාසනයේ භික්‍ෂුව මහපුදුම වීරවන්තයි. තුුල්ලු කාරණාවක් උදෙසාවත් කුඩා අනුකුඩා ශික්ෂාපද භාගිතුන් වහන්සේ දේශනා කලා මගේ ඇවෑමෙන් පස්සේ අවශ්‍යනං වෙනස් කර ගණ්ඩ කියලා නමුත් කව්ට් කාටවත් අහන්ඩ බැරිවුනාානි ස්වාමිනිි මොනවාදී කුඩානුකුඩා කියල. එන්ද අන්තිමට මහාකාශ්‍ය මහරහතන් වහන්සේ තීරණය කළේ නෑ සැකේට පනවන් එපා භාගිතුන් වහන්සේගෙන් කවෞරුවත් අහලා නිාකරණය කරගත්තෙ නැත්තං ගිතුන් වහස පැව යම් ප්‍රමාණයක් දේප්‍රමානය ම පියාරක්ෂ කරු නත්තම් ශාසනි වැන සිලා එකක න අතමතමට ඕන විදිහට අඩු කරගන්න බලන එ දැකට ඉඩ දුන්නන්නේය මහාකාශ්‍යපයන් වහන්සේ හිද එතකොට ගඋප සම්පදා භික්‍ෂූන් වහසේ නමකට ධන පිළිගන්නනු දානය අතර පිළිගන්වන්දුවන එක ශාසනයේ නීතියක් දානේ ඩ මේසාාසනයේ වීර්යවන්ත භික්ෂූ කෙලිසික සහන්ගැන සීලේට ආදරී කරපු භික්‍ෂූ භික්ෂූන් වහස නවක් දුරු භික්ෂ කාලක ගමනක් යන්ට මගට බහිනවා මේ අපි ලංකාව සිද්ධිය ගමටක්යන්ට මගට බැස් සහම උනාහස හාර නෑ දුර්භික්ෂ කාලයෙක්නේ දැන් කලාන්තයි දවසක් දෙකක් ආහාරනෑ උනාාස ගිහිල්ල ගිහිල වැටුනාා ලාන්තයට පැටුනේ අඹ ගහක්කයට ඒ අඹගහේ ගෙඩි හොඳවයට හැදිලා ගෙඩි ඉදිල ගෙඩි බිම වැටිල හැම්මත් හැනම ඉදනු අබ අඹ කියන්නේෙ හරි ශක්ති සම්පන්න ආහාරය ඒකෙ අෂ්ඨපානුවලට එකතු කරන්නේ බෞතුරා බුදුරජාණන් වහසේ සරවග්‍යතා ඥානයෙන් දකර තමයි අෂ්ඨපාන පිළිබඳ සඳහන් කරන්නේ බත්තේලක් අනුභව කලාවගේ බඩපිරේ නෙනෑ නමුත් බත්තේලකින් ලැබෙන්ඩෝඕන ශක්තිය ශරීරයට ලැබෙනවා බගතුන් වහස ශේෂ පලතුර වටක් පෙන්න ලතිීම. දෙ අඹ ඒ අතර තියන එක පළතුර දැමේ ස්වාමීන් වහන් සට තියනේ ලාන්ත ගතිය නැතිකරගන්න පුළුවහන් එළමෙන ජීවිත හානය නැතිකරගන්න පුළුවහන් අම ෙඩියක් දෙකක් අහුලලා වැලඳවානං නමුතුඋන් වහන්ස අහුලන් නෑ පිළිගන්නවන්ඩ කෙනෙක් නෑනේ එඳ බඩිගින්නන්නේ ඉන්නවා අඹ පෙනි පෙන අ සුවන්ද දැනී දැනී උන්වහසේ අබවලදන්න නැතුව ඉන්නවා. ෆීරිය. සිෙහි කන ඉිත ළන ැන්ඩයන වෙලා ජීවිත බේරගන්ඩන ඒෙ කලාට කමක් නෑ ජීත බේරගත්තන ැන් තාව පින්ටිකක් කර ගඩ හැටියක් නෑ ොගේ තර්කවොල්ටේ නවන්නේ. එවසාමාන්‍ය මාරයගේ තර්ක නොවත් එක පුද්ගලෙක් මෙතන යනකොට දැක්ක හාමුදුරු වැැටිලා ගේෙල්ල බලහම ක්ලාාන්තයි ඔහු කල්පනා කලා ආහාරනැතුව ඉක්මනටවහුල ගත්තතා ටිකක් ඔහු හම ජලේටිකක් කරග නඹ ගිරිි දෙකතුනක් සෝදලලා ස්ම එකක් හදාගෙන ස්වාමින් වහසිට බලන්දඩ දුන්නා. ඒේක වැඳුවට පස්සේ උන්වහසට යම් ශක්තියක්කකාවා නමුත්ඇවිද ගණ්ඩපේ. දායක මහතය හාමුදුරුව ෝසෝල කරේතියා ගත්ත තමන්ගේ ගෙදර අරගෙනගි හිෙල්ල දවස්කීපයක් උපස්ථාන කරලා උන්වහසේ නැවත ශක්තිමත් කරල පිටත් කළ. ජීවිතය වෙනුවෙන්වත් අර සු සුළු කාරණාවක්. භාගිතුන්හසේ පනෝපිනිසාය එකක්වත් අපට සුල නෙමේ. නමුත් අපි දකිනවන සුළු කියලා නමුත් එවන් දෙයක්වත් කැඩුව නෑ මේ භික්‍ෂූ සිිල්පදයක් ැඩි නෑහෙම කලා කියලා නමුත් භාගිතුන් වහසසිගේ ආඥාවක් තියෙනවා එක භික්ෂූන් වහසේ නම කැලේට අරංගෙ හිල්ලා හොරු උන්වහසේ අතපයි බැන්දිී බොහොම ලාමක වැලකින් රසකද වැලක්වාගේ අවශ්‍යනං කඩන්ඩ පුළුවන් ඒ වැල නිකම කැඩෙෙ වෙලා තුොරතපයි බැඳල තියෙන්නේ ලැවගින්නක් පැතිරිලා එනවා නත් තර නැවත හටගන්න බීගය නැවත හටගන්න දන්ඩ විනාශ කිරීම උපසම්පදා භික්‍ෂෝකට තහන ඒ නිසා මේ භික්‍ෂූන් වහන්සේර වැල කඩන්නේෙ නෑ බැල කඩා ගත්තන උහස යනවා නමුත් උන්ාශර ගෙන්ෙන් පිලිස්සෙනවා වැල කටල දල්න ගිටිල යන්නේ. ඒ තරන් වීර්යක් මේසාසනයේ භික්‍ෂුව ලඟ තිබුණා. ඒ තර සිහිය මේ සාසනේ භික්‍ෂුව ලඟ තිබුණ. ඉති ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ සම්මා සතිය තුළ තියෙනවාසිෙහිය කියන ධර්මතාවේ. මනා වූ සිහිය කියන කාරණාව. සම්මා සමාදිය මේ සම්මා සමාදිය තුළ තියෙන්නේ නිවනින් පිට වෙන අරමුණකට නොයන ලක්ෂණයයි. නිවන කියන ධර්මතාවේ හැර වෙනත් අරමුණක් කරා ඇන්නේනෑ. සමාධී ස්වභාවේම ඒකයි. එතොට අපි භාගිත වහන්සේ හැම දේකම ඇත්ත ඇති හැටියටම දකිනවා කියල සඳහන් කරහම. අපි කතාක කරපු ආර්යෂ්ඨායක මාර්ගය සප්්‍ර බෝධ්‍යාංග පංච බල මේ අදි හැම කාරණාවකම යථාර්ථය භාගිතුන් වහසේ තමයි හරීටම දන්නේ. එ නිසා භාගිතුන් වහන්සේ හැමකරුණකම යථස්වභාවේ මනාව අවබෝධ කරගෙන අපට ඉතාම නිවැරදිව පිරිසිදුව දානය කරඩය තුුණ. අංි මේ ලෝකී සියලුම දේවල්ල යතාල්ස්වභාවය මනාව දන්න නිසා පතලක්කනං ආගතූති තතාගතූ කියලා ාගිත වහසේ හඳුන්නනවා තතාගත කියන වචනය හඳුන්වන්ඩ මෙ ලෝකේ හැම දේකම යථාර්ථය මනාව දන්න නිසත් බුදුරජාණන් වහන්සේට තතාගත කියල කියන්න වටිනවා. හැබැයි මේ තතාගත වචනය බුදු දහමට විතරක් සීමාාවච්ච වචනයෙක් නෙමේ. බුද්ධහගම මේ නම විතරක් නෙමෙයි තතාගත වචනය යෙනෙ අන්‍ය ආගංවලත් තතාගත කියන වචනය තියනවා. ඒ ආගංවල තතාගත කියන වචනය පාවිච්චි කරන්නේ ඒ ශාසනය තුළ ඉහලටම ගියපු ශ්‍රාවකයට කියන නමක් තතාගත අපේ ශාසනය අප රහතන් වහන්සේ කියනවන්නේ ඒශාසනය උඩට මාපු කෙන රහතන් වහන්සේ ඒවගේ අන්‍ය ශාසනයක ඉහලට මාපුගෙන හඳුන්වන නමක් තතාගත නමුත් අපේ ශාසනයේ අපි තතාගත කියන නම පාවි්චි කරන්න අප බුදුරජාණන් වහන්සේ හඳුන්වන්ඩ ඇයි අන්‍ය වූ ශාසනෝල තතාගත වචනයට වඩා අපේ භාගතුන් වහන් සිට තතාගත කියන වචනය තුළ මහත් වූ ගැඹුරක් මහත් වූ හරයක් තියෙනවා. සඳහන් කරඩුවම නාව තිබනේ තතාගත කියන වචනය බුද්ධහගමී වචනයක් විතරක් නෙමේ කියන කාරණාව. එමන් පිනති නිධර්ම දේශනාවට තියෙන කාලයක්ත් නිමා වෙලා මෙ තතා ලක්කනං ආගතෝති තතාගතෝ කියන කාරණාව යටත ආර්ෂ්ඨාංගික මාර්ගයට සම්බන්ධ කරුණු ටික අපි කෙටියෙන් අද සාකചා කර .